අයිබෝවන් දහය ශ්‍රේණිය විද්‍යාවිෂය යටතේ අද සාකච්ඡා මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන දහය ශ්‍රේණියේ 7 වන ඒකකයට අදාළ පාඩමේ පළවෙනි කොටස. මේ පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම සාපේක්ෂාණුක ස්කන්ධය, පරමාණුක ස්කන්ධ ඒකකය अवगाड्रो नियतय सह मौलिकेन संकल्प पिलिमंदव ओबट होंद अवबोधयक् लबागत हेकी वेवि मुलिम्म मम केमती ओबेन मेहेम प्रश्नयक् अहन्न पहत दक्वेन द्रव्यवल स्कन्धय मनीम संदहा योदा गन्ना एकक मोनवाद अपि बलमु मोनाद द्रव्यन् कियला सीमेंत मिट्टियक् बिस्कट् पैकेट् एकक् බෙහෙත් පෙති ටික ඔබ දන්නවා සිමෙන්ති මිටියක් වගේ දේක ස්කන්ධය මනින් අපි භාවිත කරනවා කිලෝග්‍රෑම් කියන ස්කන්ධය මනින එකකි ඒ වගේම බිස්කට් පැකට් එකක් වගේ දේක ස්කන්ධය මනින්න අපි පාවිච්චි කරන්නේ ග්‍රෑම් කියන ස්කන්ධය මනින එකකි බෙහෙත් පෙත්තක් වැනි තා කුඩා ද්‍රව්‍යක ස්කන්ධය මනින් අපි භාවිත කරනවා මිලිග්‍රෑම් කියන ස්කන්ධය මනින එකකි ඔබට පේනනවා ද්‍රව්‍ය කුඩා වෙන්න අපි ස්කන්ධය මනින්න භාවිත කරන ඒකකයක් කුඩා වෙලා තියෙනවා හොඳයි බලන්න මේ මොකද්ද කියලා පරමාණුවක් හයිඩ්‍රජන් ඔක්සිජන් මැග්නීසියම් කියන පරමාණු සංකේතාත්මකව දක්වලා තියෙනවා පරමාණුවක් කියන දේ අපේ ඇහැටවත් පේන දෙයක්ද නෑ නේද අපිට අල්ලන්න පුළුවන්ද බැහැ එහෙනම් මේ ඇහැටවත් පේන්නේ නැති අපිට අල්ලන්නවත් බැරි පරමාණුක ස්කන්ධේ මනින්න අපි භාවිත කරන්නේ මොන ඒකකයේද ඒ වගේම මෙතන තියෙනවා පරමාණු කිහිපයක් එකතු වෙලා සෑදුණු අණුවක් අණුක ස්කන්ධේ මනින්න අපි කුමන ඒකකය භාවිත කරලාද හොඳයි දුවේ පුතේ ස්කන්ධේ මනින්න අපි භාවිත කරන කුඩාම ඒකකය ඇටෝග්‍රෑම් ඔබට මෙම පාඩම අවසානයේදී හොඳ අවබෝධයක් ලබා ගත හැකි වේවි කොහොමද අපි පරමාණුවල අණුවල ස්කන්ධය ප්‍රකාශ කරන්න කියලා විවිධ පරමාණු කිහිපයක ස්කන්ධයන් මෙහි දක්වලා තියෙනවා කාබන් සෝඩියම් ක්ලෝරීන් පොටෑසියම් කියන පරමාණුවල ස්කන්ධයන් ග්‍රෑම් කියන ස්කන්ධය මනින ඒකකයෙන් තමයි මෙහි දක්වලා තියෙන්නේ. සෝඩියම් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් 3.819 වරක් 10 ඍණ 23ක බලයක් වෙනවා. බලන්න මෙම අගයන් කතරම් කුඩා අගයන්. මෙවැනි අගයන් භාවිත කරලා අපිට ගණනය කිරීම සිදු කිරීම ඉතාම අපහසු කටයුත්තක්. ඒ නිසා පරමාණු හෝ අණුවල ස්කන්ධය ප්‍රකාශ කරන්න අපි විශේෂ ක්‍රමයක් භාවිත කරනවා. ඒ ක්‍රමයට යන්න කලින් මම කැමතියි ඔබෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න. X ළමයාගේ ස්කන්ධය Y ළමයාගේ ස්කන්ධයෙන් කී ගුණයක්ද? ඔබට බැලූ බැල්මට පෙනෙනවා X ළමයා වගේ 3 ගුණයක් Y ළමයා ඉන්නවා කියලා. එතකොට ඔබ පිළිතුරු දෙවි x ළමයා y මෙන් 3න් එකක් කියලා. තවත් ප්‍රශ්නයක් බලමු. A ශාකයේ උස B ශාකයේ උස මෙන් කී ගුණයක්ද? මෙහි A සහ B ශාක දෙක ඔබට දීලා තියෙනවා. ඒ වගේ දෙගුණයක් B ශාකයේ උසයි. එතකොට මම ඔබෙන් අහන්නේ A ශාකයේ උස B මෙන් කී ගුණයක්ද? ඔබේ පිළිතුර වේවි A ගසේ උස B ගසෙන් භාග ගුණයක් කියලා. මෙම අවස්ථා දෙකේදීම ඔබ ප්‍රමාණයන් ප්‍රකාශ කළේ කොහොමද? තව දෙයක් දිහා බලලා තව දෙයකට සාපේක්ෂ. X ළමයාගේ ස්කන්ධය ඔබ ප්‍රකාශ කරේ Y ළමයාට සාපේක්ෂ. A ගසේ උස ඔබ ප්‍රකාශ කරේ B ගහ දිහා බලලා B ගසට සාපේක්ෂ. හොඳයි. මෙවැනිම ක්‍රමයක් තමයි අපි භාවිත කරන්නේ පරමාණු සහ අයනවල ස්කන්ධය ප්‍රකාශ කරන්න. යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය
එහෙම නැත්නම් යම් අණුවක ස්කන්ධය අපි ප්‍රකාශ කරන්නේ තෝරාගත් යම් පරමාණුවකට සාපේක්ෂව. එම පරමාණුව දිහා බලලා ඒ පරමාණුවෙන් කී ගුණයක් දැනවග තමයි යම් මූලද්‍රව්‍ය පරමාණුවක හෝ අණුවක ස්කන්ධය ප්‍රකාශ කිරීමේදී අපි සිදු කරන්නේ. මේ සඳහා අපි තෝරගෙන තියෙන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණු. යම් මූලද්‍රව්‍ය පරමාණුවක හෝ අණුවක ස්කන්ධය අපි ප්‍රකාශ කරන්නේ අපි තෝරාගත් කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවකට සාපේක්ෂව. මෙහි ඔබට කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුව දක්වලා තියෙනවා රවුමක් විදිහට. අපි හිතුවොත් එහි ස්කන්ධය කොටස් 12කට බෙදුවා කියලා ඉන් එක කොටසක් මම වෙනම දක්වලා තියෙනවා. ඒ 12න් පංගුව කියලා කියන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක කොටසක්. ඔබ හොඳින් අවබෝධ කරගන්න මෙන්න මේ කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකක කොටසට සාපේක්ෂවයි අපි අනෙක් පරමාණු හෝ අණුවල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුවල ස්කන්ධය මනින එකකේ පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ යමකට සාපේක්ෂවද අපි ඒකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. අපි වර්තමානයේ පරමාණුක ස්කන්ධ ඒකකයේ විදිහට භාවිත කරන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටසක්. මොකද අපි පරමාණු හෝ අණුවල ස්කන්ධයේ මනින්නේ මෙන්න මේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව. එම නිසා එම කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක කොටස අපි පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස සඳහන් කරනවා. මෙහි අගය අපි ගත්තොත් කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 1.99 වරක් 10^23ක් වෙලු. මින් 12න් එකක කොටසක් ගන්න අපි එම ස්කන්ධය 12න් බෙදරු. එතකොට ඔබට පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය ලෙස ලැබෙනවා ග්‍රෑම් 1.66 ගුණ කිරීම 10^24යි කියලා. හොඳයි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හා සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. යම්කිසි පරමාණුක ස්කන්ධය කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව ගත්තොත් අපි ඒ ප්‍රකාශ කරන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විදිහට. ඒ වගේම යම්කිසි අණුවක ස්කන්ධය කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව ගත්තොත් අපි ඒ ප්‍රකාශ කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා. ඔබට මෙහි පැහැදිලි වෙනවා යම්කිසි අණුවක හෝ පරමාණුක ස්කන්ධය අපි ප්‍රකාශ කරන්නේ කාට සාපේක්ෂවද? කාබන් 6-12 සමස්ථානිකයේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව. එලෙස ගන්නා පරමාණු හෝ අණුවල ස්කන්ධයන් අපි ප්‍රකාශ කරන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ සාපේක්ෂ අණුක ස්කන්ධය විදිහට. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හා සාපේක්ෂ අණුක ස්කන්ධය අපි සමීකරණයකින් දැක්වුවොත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ බෙදුවොත් කාගෙන්ද? කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවකි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ ඔක්සිජන් පරමාණුයේ ස්කන්ධය අපි බෙදන්න ඕනේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවකි. ඒ විදිහටම
සාපේක්ෂ අනුක ස්කන්ධය ගත්තොත් සාපේක්ෂ අනුක ස්කන්ධය සමාන වෙනවා යම්කිසි අණුක ස්කන්ධය බෙදුවොත් කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය 12න් එකෙන් ගුණ කරන උදාහරණයක් සැලකුවොත් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා ජල අණුවේ ස්කන්ධය බෙදීම කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකි අපි දන්නවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කිව්වේ මෙන්න මේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවකට එම නිසා අපිට පුළුවනි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන කරන්න යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය උදාහරණයක් විදිහට ගත්තොත් ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා ඔක්සිජන් පරමාණුයේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය ඒ වගේම සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා අදාළ අණුවේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තොත් අපි උදාහරණ විදිහට එක සමාන වෙනවා ජල අණුවේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය හොඳයි ඔබ හොඳින් අවබෝධ කරගන්න මෙහිදී කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් කියන දේ වෙනුවටයි අපි මෙතන පරමාණුක ස්කන්ධ ඒකකය කියන පදය යොදාගත්තේ මොකද පරමාණුක ස්කන්ධ ඒකකය පරමාණුවල ස්කන්ධේ මනින්නේ කාට සාපේක්ෂවද මෙන්න මේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව නිසා අපි ගැටලුවකට යමු පොටෑසියම් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 6.476 වරක් 10^23 වන අතර කාබන් 6 12 පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 1.99 ගුණ කිරීම 10^23 වෙනවා පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න ඔබ දන්නවා පොටෑසියම් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ පොටෑසියම් පරමාණුයේ ස්කන්ධය අපි බෙදන්න ඕනේ කාබන් 6 12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් පංගුවකින් මෙහි දීලා තියෙන දත්ත අපි ආදේශ කරොත් අපිට පුළුවනි පොටෑසියම් පරමාණුක ස්කන්ධයේ විදිහට 6.476 ගුණ කිරීම 10^23 ග්‍රෑම් ආදේශ කරන්න. ඒ වගේම කාබන් 6 12 පරමාණුක ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 1.99 ගුණ කිරීම 10^23 බලයක්. ඉන් 12න් පංගුවක් ගන්න ඕන නිසා අපි එය ගුණ කරනවා 12න් එකේ. මෙහි ඔබට පේනවා හරයේ සහ ලවයේ දෙකේම තියෙන ස්කන්ධයක්. එසේනම් ඒවා මනින ඒකක ග්‍රෑම් ඒකක දෙකම සමාන නිසා අපිට මෙතන පුළුවනි ග්‍රෑම් කියන ඒකකයට සුළු කරන්න. ඒ වගේම 10^23 බලය හරයේත් ලවයේ තියෙන නිසා අපිට පුළුවනි 10^23ට 10^23 සුළු කරන්න. ඉන්පසුව ඔබ සුළු කරලා ගත්තොත් පිළිතුර ඔබට ලැබේවි 39ක් විදිහට. තවත් ගැටලුවක් බලමු. සෝඩියම් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් 3.819 ගුණ කිරීම 10^23 වේ. පරමාණුක ස්කන්ධ ඒකකයගය 1.666 ගුණ කිරීම 10^23 ග්‍රෑම් වේ. සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොර. අපිට පුළුවනි සමීකරණය ලියන්න සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි සෝඩියම් පරමාණුයේ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය බලන්න දුවේ පුතේ මෙහි ඇයි මම පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ලියුවේ මෙහි අපිට දත්ත විදියට දීලා තියෙන්නේ පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය කාබන් පරමාණුයේ ස්කන්ධය අපිට දීලා නැහැ ඒ නිසා අපි දන්නවා කොහොමත් කාබන් පරමාණුයේ ස්කන්ධය 12න් එකකින් ගුණ කරලා ගත්තොත් අපි ඒකට කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ඒ නිසා මෙහි අපි
කාබන් පරමාණුයේ ස්කන්ධය 12න් එකෙන් ගුණ කරලා එනාගේ වෙනුවට අපි ආදේශ කරන්නේ පරමාණුක ස්කන්ධයකට. අපි දත්තයන් ආදේශ කරලා ගත්තොත් සෝඩියම් පරමාණුක ස්කන්ධය 3.819 ගුණ කිරීම 10^23 ග්‍රෑම්. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය අපිට දත්ත විදියට දීලා තියෙනවා 1.66 ගුණ කිරීම 10^24 ග්‍රෑම්. මෙහි ඔබට පේනවා හරේත් ලවේත් ස්කන්ධයන් තියෙන්නේ ඒකක සමාන නිසා අපිට පුළුවනි ග්‍රෑම්ට ග්‍රෑම් සුළු කරන්න. ඉන්පසුව ඔබ සුළු කිරීම අවසානයේ පිළිතුර විදියට ලබා ගන්න පුළුවන් සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. අපි තවත් ගැටලුවක් බලමු. කියුනම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය මෙන් 3 ගුණයකි. කියුහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොය. බලන්න මෙහි ගැටලුව අපිට දීලා තියෙන්නේ Q වල පරමාණුයේ ස්කන්ධය අගයක් විදියට නෙමෙයි එය දීලා තියෙන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 3 ගුණයක් කිය. අපි Q වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමීකරණ ලියුවොත් අපිට මෙහෙම ලියන්න පුළුවන්. Q වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන වෙනවා Q වල ස්කන්ධය බෙදීම කාබන් 6-12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. මේ ඔබට ලියන්න පුළුවන්. දැන් අපිට තියෙන දත්ත ආදේශ කරන්න. හැබැයි මෙම ගැටලුවේදී අපිට දත්ත විදිහට අගයන් දීලා නැහැ. අපි ගැටලුවේ දත්ත විදිහට දීලා තියෙන විදිහට දැන් අපි ආදේශ කරමු. කිව්වල ස්කන්ධය විදිහට අපිට දීලා තියෙන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 3 ගුණයක් කියලා. ඒ කියන්නේ කිව් විදිහට අපිට ලියන්න පුළුවන් කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ ගුණ කිරීම 3. අපි ඒ ලියුවේ Q වල ස්කන්ධය විදියට. ඒ වගේම කාබන් 6-12 පරමාණුක ස්කන්ධය අපිට දීලා නැහැ. ඒ නිසා අපි ඒ විදිහටම ඒක ලියනවා ඒකෙන් 12න් පංගුවක් විදියට. ඔබට පෙනෙනවා හරයේ ලවයේ අගයන් විදියට නැතත් එකම අගයන් තියෙන බව. කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය කියන දේ හරයේ ලවයේ තියෙන. අගයන් විදියට අපි ඔය ඕක ආදේශ කරොත් අපිට පුළුවනි ඒක සුළු කරන්න. එම නිසා දුවේ පුතේ හරයත් ලවයත් අපිට මේ විදියට සුළු කරන්න පුළුවන්. ඉන්පසු ඔබට මේ විදියට ලබා ගන්න පුළුවන් පිළිතුරට පළමු පියවර 3 ගුණ කිරීම 12. අපිට Q වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විදියට ලැබෙනවා 48ක්. මේ විදිහම තවත් ගැටලුවකට අපි යමු. ඉසත් නම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය මෙන් 8 ගුණයකි. ඉසත් ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. මේ ගැටලුව මං හදන්න කලින් ඔබ උත්සාහ කරන්න මෙම ගැටලුව හදන්න. මෙහිදීත් අපිට අගයන් දීලා නැහැ. ඒ කෙසේ වෙතත් අපි ඉස්සලාම සමීකරණය ලියලා ඉමු. ඉසත් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ ඉසත් වල ස්කන්ධය බෙදන්න ඕනේ අපි කාගෙන්ද කාබන් 6-12 පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවකි. මෙහිදීත් අපිට ඉසත් වල ස්කන්ධය අගයක් විදියට දීලා නැහැ. එය දීලා තියෙන්නේ කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වගේ 8 ගුණයක්. කොහොමද අපි එතකොට මේ ආදේශ කරන්නේ? ඉසත් වල ස්කන්ධය වෙනුවට අපිට ඍජුවම ලියන්න පුළුවන් ඉසද්වල ස්කන්ධය සමාන වෙනවා කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ ගුණ කිරීම 8. හරය විදිහටත් තියෙන්නේ කාබන් 6-12 පරමාණුක ස්කන්ධයේ ගුණ කිරීම 12න් 1. මෙහිදී අපි කලින් වගේම කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය කාබන් 6-12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයට සුදු කරන්න පුළුවන්. ඉන්පසු අපිට ඊළඟ පියවර විදිහට ලැබෙනවා 8 ගුණ කිරීම 12. එම නිසා ඉසත් හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විදිහට අපිට පිළිතුර ලැබෙන්නේ 96ක්. අපි දැන් සාපේක්ෂ අණුක ස්කන්ධය සෙවීමේ ගැටලුවකට යමු. කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය අපිට දීලා තියෙනවා ග්‍රෑම්
හතයි දශම තුනයි එක ගුණ කිරීම දහය ඍණ විසිතුනක්. කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය ග්‍රෑම් වලින් අපිට දීලා තියෙනවා. 1.99 ගුණ කිරීම 10 ඍණ 23. අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධ. අපිට පුළුවනි සමීකරණ ලියන්න. කොහොමද අපි ලියන්නේ? කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය බෙදුවොත් කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවකි. අපිට දත්ත විදිහට කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය සහ කාබන් පරමාණුක ස්කන්ධය දීලා තියෙන නිසා අපිට පුළුවනි ඒ දත්තයන් ආදේශ කරන්න. ආදේශ කරාම ඔබට මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් අණුක ස්කන්ධය 7.3 එක ගුණ කිරීම 10 ඍණ 23 ග්‍රෑම් ලෙසත් කාබන් පරමාණුක ස්කන්ධය 1.99 ගුණ කිරීම 10 ඍණ 3 ගුණ කිරීම 12න් පංගුවක් ලෙසත් ආදේශ කරන්න පුළුවන්. මෙහිදීත් ඔබට පෙනෙනවා හරයේත් ලවෙත් ස්කන්ධයන් තියෙන්නේ ග්‍රෑම් කියන එකකවල. එම නිසා අපිට පුළුවනි හරයේත් ලවෙත් ග්‍රෑම්ට ග්‍රෑම් සුළු කරන්න. ඒ වගේම හරයේත් ලවෙත් තියෙන 10 ඍණ 23ත් 10 ඍණ 23ට සුළු කරන්න අපිට පුළුවන්. ඉන්පසුව අපි නිවරදිව සුළු කිරීම සිදු කරාට පස්සේ ඔබට පිළිතුර විදිහට ලැබේවි 44. ජල අණුක ස්කන්ධය ග්‍රෑම් 2.99 ගුණ කිරීම 10 ඍණ 23යි. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය අපිට දීලා තියෙනවා ග්‍රෑම් 1.66 ගුණ කිරීම 10 ඍණ 24යි. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න කියලා තමයි අපිට කියන්නේ. අපි මුලින්ම ලියමු සමීකරණය. ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමාන වෙන්න ඕනේ ජල අණුයේ ස්කන්ධයේ බෙදීම කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුව. නමුත් මෙතන අපිට කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය දීලා නැහැ. නමුත් ඒ වගේම අපි දන්නවා මොකක්ද කාබන් 6 12 පරමාණුයේ ස්කන්ධයෙන් 12න් පංගුව කියලා කියන්නේ පරමාණුක ස්කන්ධයක. ඒ නිසා අපිට කෙලින්ම කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් කියන එක වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් පරමාණුක ස්කන්ධයක. සියලු දත්ත අපිට දීලා තියෙන නිසා අපි ආදේශ කරලා ගත්තම ඔබට පෙනෙනවා මෙහිත් හරයේත් ලවයේත් ග්‍රෑම් කියන එකකේ තියෙන නිසා අපිට පුළුවනි ග්‍රෑම්ට ග්‍රෑම් සුළු කරන්න. පසුව ඔබට පිළිතුර විදියට ලැබේවි ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය 18ක් කියලා. හොඳයි. මේ සියලු අවස්ථාවන් වලදී ඔබට පේන්නේ නැති ජලයේ අපි හෙව්වා කාබන් ඩයොක්සයිඩ් අණුවේ ඒ වගේම පරමාණු වල අපි බැලුවා සෝඩියම් වල මේ හැම තැනදීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හෝ සාපේක්ෂ අණුක ස්කන්ධය සුළු කිරීම අවසානයේ පිළිතුරට ඒකක තිබුණේ නැහැ. මොකද අපි මේ අගයන් ගන්න සාපේක්ෂව යම් කිසි ස්කන්ධයකට සාපේක්ෂව තවත් ස්කන්ධයක් ස්කන්ධ ස්කන්ධ අනුපාතයක්. එම නිසා ස්කන්ධ ස්කන්ධ ඒකකයන් සුළු වෙන හින්දා මතක තියාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධයටවත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයටවත් ඒකක නැහැ. ඒ වගේම ඔබ මතක තියාගන්න ඔබට කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක අගය දීලා නැතුව පරමාණුක ස්කන්ධ ඒකකයගේ දීලා තිබුණොත් ඔබ එතනදී 12න් එකෙන් ගුණ කරන්න එපා. මොකද පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ අර කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. ඒ සම්පූර්ණ අගයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඔබ දන්නවා අණුවක් හැදෙන්නේ කවුරු එකතු වෙලාද? පරමාණු එකතු වෙලා. පරමාණු කිහිපයක් එකතු වීමෙන් තමයි අණු හැදෙන්නේ. එකම වර්ගයේ පරමාණු එකතුනොත් අපි කියනවා සමපරමාණුක අණු. විවිධ වර්ගයේ පරමාණු එකතුනොත් අපි කියනවා විෂම පරමාණුක අණු. එතකොට අණුක සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට හොයන්න පුළුවන්. ඒ අණුවේ අපි අණුක සූත්‍රය දන්නවා නම් එම අණුවේ තියෙන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ VG එකතු වෙන. මොකද
අනුහැදිලා තියෙන පරමාණු එකතු වෙලා එතකොට ඒ පරමාණු වල සාපේක්ෂ අණුක ස්කන්ධයන් එකතු කරලා ගත්තොත් ඒ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ගන්න පුළුවන්. අපි උදාහරණයක් බලමු. මෙහි දක්වලා තියෙනවා ජල අණු. ජල අණුවේ අණුක සූත්‍රය අපි දන්නවා නම් අපිට පුළුවන් ජල අණුව හැදිලා තියෙන්නේ කුමන පරමාණු එකතු වෙලාද කියලා හොයාගන්න. බලන්න ජල අණුවේ අණුක සූත්‍රය H2O. මෙහි පේනවා ඔබට හොඳින් ජල අණුව හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සහ ඔක්සිජන් පරමාණු එකක් එකතු වෙලා. එතකොට මෙහි හයිඩ්‍රජන් පරමාණු දෙකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් ඔක්සිජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත් එකතු කරලා ගත්තොත් අපිට පුළුවනි මේ ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයන් හොයන්න. අපිට දීලා තියෙනවා හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද කියලා. ඒ වගේම ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයත්. හයිඩ්‍රජන් එක පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. ऑक्सीजन एक परमाणुक सापेक्ष परमाणुक स्कंध दहसय मेहि हाइड्रोजन परमाणु देखा तीन एनिसा एकक सापेक्ष परमाणुक स्कंध एकक निसा अपि मे अणुवे तीन हाइड्रोजन परमाणु वाला सापेक्ष परमाणुक स्कंधे गन्ने देख गुण किरीम एक समानाय देखक विधियट मुकद සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ එකක් වන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙන නිසා. ඔක්සිජන් පරමාණු තියෙන්නේ එකයි. එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ නිසා එක් වරක් 16. 16 වගේ එක්කෙනයි ඉන්නේ. මේ හයිඩ්‍රජන් පරමාණු වලයි ඔක්සිජන් පරමාණු වලයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ වීජයගේ එකතුව ගත්තොත් අපි දහස එකතු කිරීම දෙක 18යි කියලා අපිට අගයක් එනවා. ජල අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. හොඳයි. බලන්න දුවේ පුතේ මෙහි අණු කිහිපයක් ඒ වාගේ අණුක සූත්‍රයන් සහ සාපේක්ෂ අණුක ස්කන්ධයන් අපිට දීලා තියෙනවා. ඔක්සිජන් කියන අණුව හැදෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා. एक ऑक्सीजन පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි ඒ වගේ දෙකක් එකතු වෙලා ඔක්සිජන් අණුව හැදෙන හින්දා ඔක්සිජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ගණනය කරන්න පුළුවන් දෙක ගුණ කිරීම 16 සමානයි 32ක් විදිහට කාබන් ඩයොක්සයිඩ් කියන අණුවේ සූත්‍රය CO2 මෙහි ඔබට පෙනෙනවා කාබන් එක පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලායි කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන්නේ. කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඒකට අපි එකතු කරන්න ඕනේ ඔක්සිජන් පරමාණු දෙකක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්. එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි ඒ වගේ දෙගුණයක්. මේ සුළු කරලා ගත්තම ඔබට කාබන් ඩයොක්සයිඩ් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් විදිහට ලැබෙනවා. ග්ලූකෝස් කියන අණුවේ අණුක සූත්‍රය C6H12O6. මෙහි ඔබට පෙනෙනවා පරමාණු වර්ග 3ක් තියෙනවා. කාබන් පරමාණු 6ක්, හයිඩ්‍රජන් පරමාණු 12ක් සහ ඔක්සිජන් පරමාණු 6ක් විදිහට. මෙම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් අපි දන්නවා නම් අපිට පුළුවනි වීජයගයන් අරගෙන එකතුව හොයලා ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න. සියලුම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් එකතු කරලා ගත්තොත් 6 ගුණ කිරීම 12, එකතු කිරීම 12 ගුණ කිරීම 1, එකතු කිරීම 6 ගුණ කිරීම 16. ඓක්‍ය ගත්තොත් 180ක් විදිහට අපිට ලැබෙනවා ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. නැවත මම මතක් කරන්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට හා සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක නැහැ. මොකද පරමාණු වල අණු වල ස්කන්ධ අපි ප්‍රකාශ කරන්නේ තවත් පරමාණුක ස්කන්ධයකට සාපේක්ෂව නිසා. ඔබට මෙහි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න අණු 4ක් දීලා තියෙනවා. එම එක් එක් අණුවේ පැවතිය හැකි
පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් දත්ත විදිහට දීලා තියෙනවා. එක් එක් අණුවේ සූත්‍රයත් ඔබට ලබා දීලා තියෙනවා. ඔබ හොඳට බලන්න එක් එක් අණුවේ පවතින පරමාණු මොනවාද කියලා. ඉන්පස්සේ එම පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ VG එකතු අරගෙන මේ එක් එක් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. ඒ වගේම මම ඔබට මතක් කරන්න කැමතියි අයනික සංයෝග පවතින්නේ අණු වශයෙන් නෙමෙයි අයන දැලිස් වශයෙන්. මේ අයනික සංයෝගවල අණු නැති හින්දා අණුක ස්කන්ධය විදිහට සලකන්නේ සූත්‍රයට අදාළ ස්කන්ධය. අපි එය ප්‍රකාශ කරන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හෙවත් සූත්‍ර ස්කන්ධය විදිහට. උදාහරණයක් වශයෙන් මෙහි තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ අයනික සංයෝගය. එතකොට අපි සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා ගන්නෙ නැහැ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය කියලා තමයි ගන්න. හොඳයි දුවේ පුතේ. මෙම 10 ශ්‍රේණියේ විද්‍යා විෂයට අදාළ 7 වන ඒකකය වන මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන පාඩමේ පළවෙනි කොටස මෙතනින් ඉවර වෙනවා. මීළඟ කොටසෙන් අපි ඉගෙන ගන්නේ අවගාඩ්‍රෝ නියතය සහ මෞලය කියන සංකල්ප පිළිබඳව. එය ඉගෙන ගන්න ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ සාපේක්ෂ අණුක ස්කන්ධය ගැන. හොඳයි. මෙම වීඩියෝව හොඳින් නරඹා හොඳින් සංකල්ප අවබෝධ කරගෙන ඔබ ළඟ ඇති අභ්‍යාසවල නිරත වෙන්න. සියලු දෙනාටම සුබ දවසක්.